COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් පිළිබඳව ඊයේ දින ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඇගේ සේවා ස්ථානයේ ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. ඉන් පුද්ගලින් 69 දෙනෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි අද පෙරවරු 11 පමණ වන විට තහවුරු වුණේ. අදාළ ආසාදිතින් පිටිස අතුරින් පුද්ගලින් 12 දෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. තවත් ආසාදිතින් 33 දෙනෙකු අදාළ සේවා ස්ථානයේ නේවාසිකාගාරයේ රැඳි සිටි පුද්ගලින් වන අතර දෙදෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළ කටුතොට සහ පන්නල ප්‍රදේශවල පදිංචි කරුවන්. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 13 දෙනෙකුද අත්නගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 2 දෙනෙක්, ජයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 3 දෙනෙක් හා මීරිකම ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 7 දෙනෙකු අදාළ ආසාදිතින් පිරිස අතරවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහින්ද බාලසූරිය මහතා අපගල විමසීමකදී සඳහන් කළේ. මෙලෙස අදාළ සේවා ස්ථානය තුළ ආසාදිතින් වාර්තා වීමත් සමග එහි සේවය කරනු ලබන පුද්ගලින් 1600කගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. අදාළ කාන්තාවගේ දියණියටද කොවිඩ් වෛරසය ආසාදනය වූ බව ඊයේ පස්වරුවේ තහවුරු වීමත් සමග ඇය ඉගෙනුම ලබන පාසලේ සිසුන් 1317 දෙනෙකු, ගුරුරුන් හා අනාත්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකු ඇතුළු පුද්ගලින් 1374 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගීන් කිහිප දෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය වීම පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රට තුළ ජාතික ආරක්ෂාව සුරකීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති අතරම රෝගීන් හා අනෙක් පුද්ගලයින් අතර සම්බන්ධතා සොයා ගැනීම, PCR පරීක්ෂණ කිරීම, අවශ්‍ය පුද්ගලයින් නිරෝධායන කිරීම හෝ හුදෙකලා කිරීම, ආසාදිත පුද්ගලයින් රෝහල් ගත කිරීම වැනි කටයුතු පිළිබඳව ඉතා අවධානයෙන් නිරතව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. රටේ මහජනතාවටද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ දැඩි ලෙස අවධාරණය කර සිටිනවා. මහජනතාව එක් රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් වන අතර නිවෙස් වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳීම, නිතර අත්සේදීම සහ මූණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑම විටම නිවැරදි සසන ආචාර විධි අනුගමනය කිරීම වැදගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු අතර අත්‍යවශ්‍ය විටක හැරෙන්නට නිවසින් පිටතට පැමිණීමෙන් වැළකී සිටිය යුතු අතර එලිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙසත් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයට මැඩ පැවැත්වීමට සහ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ අනුව මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සඳහා යොදා ගැනීම, COVID-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම, ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුළුව 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම, ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂාවට ලක් කිරීම, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිපල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම, දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැන්වීම සහ එම කටයුතු සිදුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කටල හා උපකරණ හිඟයකින් තොරව ලබා දීම ඇතුළු තීන්දුව තීරණ රැසක් මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. අපිට ඇත්තටම COVID-19ට අදාළ අපි දීපු සෞඛ්‍ය උපදෙස් මුඛාවරණ පැළඳීම, අත්සේදීම, විසබීජ හරණ ක්‍රියාවලිය වැනි උපදෙස් පිළිපදින්නේ නැත්නම් සහ දැන දැන බෝවෙන රෝගයක් පැතිරීම සඳහා පිටුවහලක් ලැබෙන අන්දමට කටයුතු කරනවා නම් ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ඍජුවම මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ දෙන උපදෙස් ඉදිරියේදී පිළිපදින්නේ නැත්නම් ඊට අදාළව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට තුල තවදුරටත් මාර්ගෝපදේශ වශයෙන් ප්‍රකාශයට පත් කරපු මාර්ගෝපදේශ වළංගුයි නමුත් ඒවා නීති නොවීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධව විශේෂයෙන්ම කර්මාන්ත ශාලා රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන කඩ කිරීම සම්බන්ධව අපිට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් මේ මොහොතේ නැහැ.
පවතින වසංගත තත්ත්වයේ හමුවේ යලි දැනුම් දෙනතුරු සියලුම බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා පිටතින් අමුත්තන්ට පැමිණීම తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඊයේ දින වාර්තා වූ අදාළ ආසාදිත කාන්තාව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමට පෙර ගම්පහ මහ රෝහල වෙත ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඒ හේතුවෙන් රෝහල තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපිරු මහතාගෙන් විමසීමක් සිදු කළා. අපි සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවන් අනුගමනය කරමින් දැනටමත් රෝගී සත්කාර සේවාවන් සියල්ලම පවත්වාගෙන යනවා. පෙරහැරට පැමිණීම සඳහා කිසිම බියක් පිය යුතු නැහැ. අපි සියලුම රෝගීන් සත්කාර සේවා පවත්වා ගනිමින් අවශ්‍ය සියලුම උපදෙස් පිළිපදෙමින් රෝගී සත්කාර සේවාව ලබා දෙනවා. මේ රෝගියා සොයා ගැනීම අපේ කාර්ය මණ්ඩලයේ විශේෂ ප්‍රණාමයේ සිදු කර යුතුයි. මොකද මේ රෝගියා අපට අතපසුවීමකින් හෝ මඟ හැරුණා නම් අපි නොදෙනුවත්ව සමාජය තුළ මේ රෝගිය විශාල වශයෙන් පැතිරීමට ඉඩ අවස්ථාවක් තිබුණා. මේ අතර COVID-19 වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල් වලටද නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පරම් මහතා විසින් දැනුම් දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් තමා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.